සුභ මධ්‍යනක් ස්වාධන රූපවාහිනියේ මධ්‍යන ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් මම නිමේෂ චමත් සංකල්පය මම දිමුතු ඒකනායක මඩවල ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථානුකූලයි නීති විශාරදයන් පෙන්වා දෙයි ජනපතිගේ නිවැරදි තීන්දුව ගැන මහා සංග්‍රහණයේ ප්‍රසාදය ගැඹුරු මුහුදේ දීවර කටයුතු වලින් බලකින්නේ දීවරින්ට උපදෙස් පළමු ලෝක සංග්‍රාමයට සියවසක් සපිරෙයි ජනමාධ්‍ය හා ඩිජිටල් යටතල පහසුකම් විෂයට අදාළ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සියල්ල නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා 2018 නොවැම්බර් 9 වන දින ඇති අංක 2096-67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගිනුයි ජනමාධ්‍ය හා ඩිජිටල් යටතල පහසුකම් විෂයට අදාළ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සියල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත් කර ඇත්ති. ඒ අනුව ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කරන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජනමාත්‍ය විෂය බහර ලේකම්වරයා ලෙස කටයුතු කරනුයේ එම අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රාමාඤ්ඤ මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඒ කොළඹ විජයරාම පිහිටි ශාලිකාරාම විහාරස්ථානයේදී කොළඹ ශාලිකාරාම විහාරස්ථානයේ පැමිණි අග්‍රාමාත්‍යතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි මහානායක ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ. අද ත්‍රිනීගායික මහානායක ස්වාමින් වහන්සේලා පාර්ලිමේන්තු විසුරලා ජනතාව ඉදිරියට යාම අනුමත කරලා තිනවා. ඒ වගේම සීලු ආගමික නායකයින් අනුමත කරලා තිනවා. පළාත් පාලන මැතිවරණේ ප්‍රතිඵල ගත්තාම මහා මැතිවරණයක් තමයි අද ජනතාව ඉල්ලන්නේ. ඒ නිසා ජනතාව ඉදිරියට ගිහිල්ලා මේ කාරණේ විසඳා ගැනීම තමයි මේ ප්‍රශ්නයට ප්‍රධානම විසඳුම ලබාගත හැක්කේ. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා අපිට ජනවාරි 5 වෙනිදා කිසි ගැටලුවක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ජනතාව ඉදිරියට ගිහිල්ලා අපිට මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන්. මෙන දැන් ලැබෙන ප්‍රවෘත්තියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් මෙට ස්වල්ප වේලාවකට පෙර සමාජිකත්වය ලබාගත් බවයි අප වාර්තාකරුව පවසන්නේ විජයරාමයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදීම සමාජිකත්වය ලබාගෙන තිබෙනවා එතුමා සමග සිට තවත් කිහිප දෙනෙකු මෙම සමාජිකත්වය ලබාගත් බවයි වාර්තා වන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශය තුලින් බලාපොරොත්තු වන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මෙතෙක් ගත් සියලු තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල බව අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අවධාරණය කරනවා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා සාමාන්‍ය අවස්ථාවකදී ඒ කියන්නේ පාර්ලිමේන්තුව කිසිම කලබගෑනියක් නැතුව අපේ ජනතාව විසින් තීන්දු කළ ආකාරයට පාර්ලිමේන්තුවේ කාලය එසේ ගියා නම් නිත්‍යානුකූලව නීතියට ගරු කරලා එහෙමනම් අර අවුරුදු 4 මාසේ සීමාව වෙනකන් අතිගරු ජනාධිපතිතුමාට මේ විසුරුවා හරින්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ලංකාවේ උත්තරීතර ආයතනයක් නැහැ. ලංකාවේ උත්තරීතර නීතියයි. ඒ ඇයි මේ ජනරජ ව්‍යවස්ථාවක් හින්දා අපි පනව ගන්න නීතිය හින්දාද අපි පුරවැසියා තමයි උත්තරීතර පරම අධිපති පුරවැසියා. ඒ පුරවැසියාට යටයි පාර්ලිමේන්තුව අධිකරණය සහ විධායක 33 වන සංශෝධනයේම අපි තව ගෙනාවා වැදගත් වගන්ති දෙකක් 33 1A ව්‍යවස්ථාව ආරක්ෂා කොට එය ව්‍යවස්ථාවට ගරු කරනවායි එය ස්ථාවරභාවයෙන් පවත්වාගෙන යනවා කියලා අපි පුරවැසියා විසින් අපේ විධායක යේ නායකයා ජනාධිපතිට අපි ඩියුටි එකක් දීලා තියෙනවා ඒතුළ එතුමා කොහොමද ඒක කරන්නේ මේ ව්‍යවස්ථානුකූල ආයතන ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක කරන්න දැන් මේ ව්‍යවස්ථාවට අනුව අතිගරු ජනාධිපතිතුමා කරපු කාර්යයන් වෙන්නේ නැත්තම් ඔබතුමා මොනවාකවත් පිළිගන්නේ නැහැ කියලා. එහෙනම් එතුමාට කරන්න තියෙන්නේ මේ බලය දුන්නු අය ගාවට නැවත යන්න විතරයි. ඒ බලය දුන්නේ කවුද? අන්න ඒ බලය පැහැදිලිව තියෙන 33 මං කියපු 33 200 ගන්න. එතුමාට පුළුවන් මෙවන් අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරලා පරම අධිපති ශ්‍රී ලාංකිකයන් අහන්න දැන් මම මේ ප්‍රශ්නේ විසඳන්න හැදුවා. මට විසඳන්න බෑ. ඔබලා මේක විසඳන්න. ඔබලා කියන්න ඔබලා කාවද මේ පාර්ලිමේන්තුව තෝරගන්නේ? මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දේශපාලන නිලධාරියන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. කතානායක ගරු කරුජයසිරි මැතිතුමා පාර්ලිමේන්තුවේ අභිමතය කියා
පෙන්වන්න ගිහිල්ලා පාර්ලිමේන්තුවේ නැති බලයක් එතුමාට නැති බලයක් පාවිච්චි කරමින් එතුමා කරපු ක්‍රියාකලාපෙ උඩ විශාල අර්බුදයකට මේ රට තල්ලු වෙන්න ගියා. ඉතිකර ගණිතා මම හිතනවා මේ ජනතා අධිකරණෙට ගිහිල්ලා 225 දෙනෙක් ඔලුගෙඩි තීන්දුව කරන්න ගිය තීන්දුව මිලියන 15ක් ජනතාවට පත් කිරීම ඉතාම කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදීට හිස නැමීම කියන එක තමයි මම කියන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය හකුල ගන්න ඡන්ද නොතියන්න හිටපු කණ්ඩායම වෙනුවට ඡන්දය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදයට තැන දෙන අවස්ථාවක් නිර්මාණය කිරීම ගැන අපි හිස නමලා ආචාර කරනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඡන්දයක්. රටේ ජනතාවට නිවැරදි රජයක් මේ රට තුළ ගිහි කර ගැනීමට ස්වාධීන අයිතිය අද මේ වෙද්දි ලබා දීලා තියෙනවා. විදේශ ගැති පාලකීන් මේරටින් තුරන් කරලා මේරට ආදරය කරන නායකින් දෙදෙනෙක් මේරට තුළ නැවත රජයක් බිහිකිරීමේ බලාපොරොත්තුව මේරටේ ජනතාව තුළ තියෙනවා. රනිල් වික්‍රමසිංහ මෙරටේ ක්‍රියාවට නගපු න්‍යාය පත්‍රය ගත්තොතින් එක පැත්තකින් බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ නැවත මෙරටේ ක්‍රියාත්මක කරන්න උත්සාහය දරුවා ව්‍යවස්ථා සංශෝධන හරහා ඒ වගේම අනිත් පැත්තෙන් රටේ ජාතික සම්පත් කුණු කොල්ලෙට විදේශිකයන්ට විකිණීම සඳහා අරගෙන ගියපු වැඩපිළිවෙල වහා වහාම නතර කළ යුතුව තිබුණා. කුමන්ත්‍රණකාරී ලෙස සිදු වූවක් කියන එක අපි තරයේම බැහැර කරනවා. මොකද ව්‍යවස්ථාවෙන් තියෙන ජනාධිපතිවරයාට තියෙන බලතල මම හැමදාම එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලුවේ නායකත්ව වෙනසක් වගේම ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම ගියේ නැත්තම් මෙවැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් මෙවැනි දැවැන්ත පක්ෂයක් විනාශයට වැටෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය සුදුස්සට බාර දෙන්නේ නැත්තම් අපිට වෙන විකල්ප ගැන හිතන්න වෙනවා කනගාටුවෙන් හෝ. උදාහරණයක් ඇටියට ලෙඩෙක් ඉන්නවා නම් ලෙඩාට සමහරක් විට අමිහිරි බෙහෙතක් දෙන්න ඕනේ ලෙඩාව සුව කරන්න. ඉතින් සමහරක් විට එක්සත් ජාතික පක්ෂය ලෙඩින් ඉන්නවා නම් සමහරක් විට අමිහිරි අධ්‍යක්ීමකින් ඒ ලෙඩේ සුව වෙන්න. මොකද නැවත නැවත පරදින තත්වයකින් එක්සත් ජාතික පක්ෂය අනුමත කරනවට වඩා හොඳයි. ඒකට විරුද්ධ වෙලා හරි ඒ පරදින සාධකය උතනින් අයින් කරගත්තොත්. ඔලුගෙඩි මාරු කරලා ආණ්ඩු හදන එක ඒ තරම් සුබදායක නැහැ. මොකද මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල වෙනවා මුදලට විකිණෙනවා කියලා. ඒ නිසා ඇත්තටම මේ ප්‍රශ්නේ බේරගන්න මහජනතාවට යන එක හැර වෙන විකල්පයක් නැහැ. මොකද ජනතා පරමාධිපත්‍ය තිබෙන්නේ විවස්ථාවෙන්ම ජනතාවට. එහෙනම් ජනතාව ඕනේ ආණ්ඩුවක් තෝරගන්න ජනතාවට බාර දෙන එක තමයි සුදුසුම ක්‍රියාව. එහෙම නැතුව ජනතාව ඡන්ද දීලා එක පැත්තකට තව පැත්තකට මන්ත්‍රීවරු මාරු කරගනිමින් ආණ්ඩු හැදීම ජනතා අභිලාෂය ඉටු කිරීම නෙවෙයි. ඔව් මම අනිවාර්යයෙන්ම මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. මම හිතනවා මේක මටත් ලැබිච්ච හොඳ අවස්ථාවක් කියලා. ඉතින් තෝරා ගැනීම පිළිබඳව මම තව පැය 48ක් විතර යනකොට කියන්නම්. මට කොයි පාර්ශවයෙන් වුණත් මට ගැටලුවක් නැහැ. මම හිතන්න ඕනේ ඉදිරි කාලයේ රට යා යුත්තේ කොහෙටද කියලා. ඒක බලනකොට නම් මට හිතනවා ජාතික වැඩපිළිවෙලක් තියෙන රට ගැන ආදරයක් කරන වැඩපිළිවෙලක් එක්ක අපි යන්න ඕනේ කියලා. රටේ ස්ථාවරත්වය ඇති කිරීමට ජනාධිපතිතුමා ගත් නිවැරදි තීරණය පිළිබඳ ආගමික නායකින් ප්‍රසාදය පළ කරනවා. ජනතාව බලාගෙන හිටියේ තමන්ට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා මේ රටේ ඉතා බහුතරයක් ඇති ආණ්ඩුවක් පිහිටවීමයි ශක්තිමත් ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ගේ සහභාගීත්වයේ නායකත්වය ඇතිව මේ රටේ ඇති කළා මේ දුප්පත් ජනතාවගේ ආර්ථික සංවර්ධන ඇති කළා මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාණන්ටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් වාසනාව ලැබේවායි කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව. රටේ කටයුතු නොගැලපෙනකොට මහජන මතයේ විමසීමට තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන්නේ. එතුමා ව්‍යවස්ථාවට අනුව නීති විශාරදයන්ගෙන් උපදෙස් අරගෙන තමයි මේ කටයුතු කරන්න ඇත්තේ. තනි මතයට එතුමා කටයුතු කරන එකක් නැහැ කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපි විශ්වාස කරනවා එතුමා තවදුරටත් මේ රටේ පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් උසස් අන්දමේ තීරණ තීන්දු මහජනතාවගේ යහපතට සුබ සාධනට ගැලපෙන තීන්දු ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ආශිර්වාද කරනවා ඒ යහපත් සෑම දෙයකටම. විදේශීය බලවේගලට යටත් වෙච්ච අගමැතිවරයෙක් ඊට අනුකූලව කතානායකවරයෙක් කරු මේ අවාසනාවන්ත ක්‍රියාවෙන් අපේ රට මුදවා ගැනීමට ජනායතුමා ගත්තේ මේ රජය විශ්රවලා ජනතාවට නැවත සැරයක් මහජන මන්ත්‍රීවරු 125ක් පත් කරගන්න අවස්ථාව සලසා දීම අපි ඉතාමත් අගය කරනවා. මහජන මතය තමයි වැදගත් වෙන්නේ. විධායකය නීත්‍යානුකූලව පත් කරපු ප්‍රකාශයන් කතානායකතුමත් අගමැතිවරයාත් ඒක අභියෝගයට ලක් කළා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන ක්‍රියාවක් නෙවෙයි. විධායක ජනාධිපතිතුමා යම්සි ක්‍රියාමාර්ගයක් ගත්තයින් පස්සේ අභියෝගයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ ඒක.
පාර්ලිමේන්තු විසිරුවා හැරීම තුලින් මහජන මතය විමසලා මහජනයාට කැමැති පරිදි සුදුසු ආණ්ඩුවක් පත් කරලීමට ජනාධිපතිතුමා ගත්ත එඩිතර පියවර පිළිබඳව අපි බෙහෙවින් මෙතුමාට අපගේ හදපිරි ස්තුතිය උදකර සිටිනවා සෞභාග්‍යමත් වාසනාවන්ත නොබෙදී රටක් බවට පත් කරන්නට ශක්තිය ධෛර්යය චිරජීවනය සියලු දෙනාටම රටේ ජනතාව සමග කටයුතු කරන්නට හැකි වේවායි කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා විනාශ වෙන්න ගිය දේශය යලි කොට නගන්න මේ ගත්ත උතුම් පියවර දසදහස්තරයක් අපි අගය කළ යුතුයි දේශයට ආදරය කරන ජාතියට ආදරය කරන ශාසනයට ආදරය කරන රණවිරුවන්ට ආදරය කරන සෑම කෙනෙක්ම දසදහස්වරක් ලක්ෂ වාරයක් ප්‍රසන්නතා කළ යුතු කාර්යයක් පාර්ලිමේන්තුවේ අතිශය සෝබන අතිශය අදූරදර්ශී පුජ්‍යලයන් බහුල ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා මේ අලුත් පාලන ක්‍රමයේ තුලින් පැරණි දුරාචාර වැරදි සියලු ක්‍රියාවන් ඉවත් වෙලා සදාචාරාත්මක දේශයක් බිහි වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිතුමන් විසින් තමන් සැටි ඒ විධායක බලතල අනුව ආණ්ඩුව විසරවලා මැතිවරණයක් ප්‍රකාශ කරලා තිබෙනවා මෙසේ අපි හැම කෙනෙක්ම මේවා ගැන තර්ක කර කර හිටියොත් තව තවත් අපේ රට අගාධයටයි යන්නේ. දැන් තම තමන්ගේ කලවුරු ශක්තිමත් කරමින් ජනතාව ඉදිරියට ගියහම ජනතාවගේ මනාපය හැටියට රජයක් කරන්නට නායකත්වය තෝරගනි. ඒ යන ගමනට බාධා කෙරුවොත් තව තවත් අපි පස්සට යනවා මිසක් ඉදිරියට යන්නේ නැහැ. ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම පිළිබඳව ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. රටේ ඇති වෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ජනතාව. පොඩි මිනිහාගේ දුක තේරුම් ගත්ත නායකයෝ තමයි රටේ පත් කරන්න ඕනේ. ජනවාරි 5 වෙනිදා ඡන්දයක් තියලා ඒ ඡන්දයෙන් මහජනයාගේ කැමැත්ත අනුව සුදුසුන් තෝරාගන්නේ මහජනයා. ඒ හින්දා මේ අරංග අතු තීරණය ගැන සන්තෝෂ වෙනවා. දැන්ින ජනාධිපතිතුමා හොඳ තීරණයකට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු හිතනවා දැන් ලංකාවට හොඳ කලක් යයි කියලා. අපි ප්‍රාර්ථනා කරනවා මේ රජය පත් කරගෙන ජනතාවට හොඳ සේවයක් කරන්න. මේ තමා මේ අපේ රට जनाधिपक्ष තැන් තැන් වල එකතු වෙලා මහින්ද මහත්තයාටයි සිරිසන මහත්තයාටයි බැනපු අයට ඡන්දෙදී අපි නියම තීරණයක් ගන්නවා. මෛත්‍රීපාල සිරිසන ජනාධිපතිතුමා ගත්තේ තාමත් කාලෝචිත තීරණයක් ජනවාරි 15 වෙනිදාට තියෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂේ නායකින්ටත් වෙනදේ ඉදිරියේදී ජනතාව තීරණය කරනු ඇත. මල්ටිපාර් සිරිසේන ජනාධිපතිතුමා ගත්ත තීරණය ගැන ඇත්තටම සන්තෝසයි එක බොහොම නිර්භීත තීරණයක්. තනින් තන ජනාධිපතිතුමාටයි අවුරුද්දෙන් පත්වන අපේ හිටපු ජනාධිපතිතුමා වෙන මහින්ද රාජපක්ෂ මහත්තයාටයි බැනපු හැමෝටම දැන් උත්තරයක් හම්බෙයි. ජනාධිපතිතුමා සමස්ත ශ්‍රී ලංකාවේ ජනතාවට මතය විමසීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා මීටත් වැඩිය කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ කියලා. ගතිගරු ජනාධිපතිතුමා පහුගිය දවසේ ගත්ත තීන්දුව මේ රටට වැඩදායි තීන්දුවක් හැටියට තමයි මහජනතාව හැටියට අපි හිතන්නේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව සැබෑ මහජනතාව අතරට ගෙනත් දෙන තීන්දුවක් හැටියට අද පත් කරලා මහජනතාවට කවුද අගමැතිවරයා කවුද පාලනය කරන්න ඕනේ කියන එක ගෙනියන්න ඕන අවශ්‍ය පසුබිම ලබා දීම මම හිතන්නේ මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ අවශ්‍ය නැහැ අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපිඩන කලාපය පීඩන ආපතයක් බවට වර්ධනය වී ඇති බැවින් ඊසාන දිසාවේ ගැඹුරු මුහුදු තීරවල දීවර කටයුතු වලින් වළකින මෙන් කලබල විද්‍යා දෙපාර්තමේන්තුව දීවර ප්‍රජාවකෙන් ඉල්ලා සිටිනවා දිවිනේ බොහෝ ප්‍රදේශවලට යහපත් කලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි කලබල විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ දිවිනේ දැන්ට බලපාන කාලගුණික තත්ත්වය ගත්තාම ප්‍රධාන වශයෙන් වැසි තත්ත්වයේ අඩුවීමක් තමයි තියෙන්නේ. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා දිවිනේ නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට සිහින් වැස් ස්වල්පයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව අනෙකුත් පළාත්වලට වැසි අඩුවීමක් හොඳ කාලගුණික තත්ත්වයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දිවිනේ සුළං ප්‍රවාහයේ වෙනසක් තියෙනවා. මේක බලපාන්නේ නැගෙනහිර පළාතටයි බස්නාහිර පළාතේ සාමාන්‍යයෙන් කෑගල්ල වගේ දිස්ත්‍රික්ක වලට මේ සුළඟේ වේගය සමහර අවස්ථාවල 60 කිලෝමීටර් 40
45 මට්ටමේ වේගයේ වැඩිවීමක් තියෙන්න පුළුවන්. නිස්සික බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙලා තියෙනවා පීඩන අවපාතයක්. දිවි පැය 34 තුළ මේක සුළු කුණාටුවක් බවට පරිවර්තනය වෙනවා. නමුත් මෙහි කිසිදු බලපෑමක් දිවයිනට ඇති වෙන්නේ නැහැ. මෙහි බලපෑම බොහෝ විට තියෙන්නේ ඉන්දියන් ගොඩබිම පැත්තට තමයි ගමන් කිරීමක් පෙන්වන්නේ. දිවයිනේ ඊසාන දිශාවේ තියෙන ගැඹුරු මුහුත් තීරවල දීවර කටයුතු වල නියැලීම එච්චර සුදුසු නැහැ කියලා තමයි මම යෝජනා කරන්නේ. ඊසාන දිශාවෙන් තියෙන ගැඹුරු මුහුත් තීරයේ කඩින් කඩ වර්ෂාපතන සහ තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. අදින්සිලිමේ ඉප දීවර කටයුතු වල දෙන්න කෙනෙක් තමයි පිල්ලා සිටින්නේ ජනතාවගෙන්. නමුත් මෙහි දැනට කිසිදු බලපෑමක් දිවයිනට ඇති වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. මේ අතර අධික වර්ෂාව සමග පූඩෑව කුඹුගොල්ලෑව සියමෙලා ගස්වැව මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ප්‍රදේශයේ වැව්වල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වවුනියාව ප්‍රදේශයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක්ද පැවතීම හේතුවෙන් රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන් වෙත දැනුම් දෙන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදහැරෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඓතිහාසික සෝමාවතිය පුදබිමෙහි කොටසක් සහ හි ප්‍රවේශ මාර්ගය ජලයෙන් යට වැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වාහන ගමනාගමන කටයුතුද අඩාල වී තිබෙනවා. ගංවතුරු තත්ත්වයේ හේතුවෙන් සෝමාවතිය පුදබිම ආශ්‍රිතව ගැවසෙන වනාලින්ද කොටු වී සිටින ආකාරය අප කැමරා කාචයට හසු වුණා. කරන්දිනිය කුරුදුගා හැතක්ම ප්‍රදේශයේ අසරණ පවුලක් පිළිබඳව ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් අපි ඔබට කිව්වා. ඒ වගේම ඒ ප්‍රවෘත්තිය නරඹා ඒ පවුලට උපකාර කරන්නට පෙළ ගැසුණු සංවේදී මිනිසුන් පිළිබඳවත් අපි ඔබට කිව්වා. පසුගියදා ඒ පවුලේ උදවියගේ ජීවිතවල අලුත් වෙනසක් සිද්ධ වුණා. ප්‍රියනතුරක් නිසා අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ ඇඳට වැටුණු මේ දරුවන් ගැන කතාව ITN ප්‍රවෘත්ති ඔස්සේ අපි ඔබට කිව්වේ හෘදයාංගමව මනුසත්කම හඳුනන මිනිසුන් අපි අතර හිඟ නොවන වග අපි දන්න නිසායි. ඒ ප්‍රවෘත්තිය වාර්තා කිරීමත් සමගම මිල මුදල් කෙසේ වෙතත් මිනිස්කම් වලින් පොහොසත් මිනිසුන් ඒ පවුලට උදව් උපකාර කරන්න පෙළ ගැහුණා. අපි ඔවුන් ගැනත් ඔබට කිව්වා. එදා අපි කිව්වා මතකද මේ පවුල වෙනුවෙන් නිවසක් ඉදිනවා කියලා. ඔන්න ඒ දරුපැටව 3 දෙනයි එයාලගේ ආදරණීය අම්මයි පසුගියදා ඒ ඉදිවුණු නිවසේ පදිංචියට ගියා. අමරපුර චූලගන්දි නිකායේ අනුනායක වැලිතර අමරානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බොහෝ දෙනා මේ පුණ්‍ය කර්මයට ඔවුන්ගේ දායකත්වය එකතු කරා. අපි ඔබට කිව්වා අද වෙනකොට මේ දරුවන්ගේ තාත්තා මේ ලෝකේ නැහැ. ඒත් ඒ තාත්තගේ හේන මේ දරුවන් සැබෑ කරයි කියලා එයාලගේ අම්මට හේනක් තියෙනවා. අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ හේනය සැබෑවක්ම වෙන්න කියලා. ඒ මුහුණුවල ඇඳෙන සිනහවම ඇති මේ පුණ්‍ය කර්මයට දායක වුණු හැම කෙනෙක්ටම මේ ලෝකේ තියෙන ලොකුම සතුට ලබා ගන්න. රන් බිස්කට් තොගයක් සමග සටකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් 142කට අධිකයි. මේ සමගින් තවත් පුවත් කිහිපයක තොරතුරු කෙටියෙන් පැකිමු දැන්. කටුනායක ගුවන්තොටුපළේ නිවතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී රන් බිස්කට් තොගය අත්අඩංගුවට ගත්තේ 60 වන වියේ පසු වන සැකකරු ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරියෙකු බව ගුවන්තොටුපළ රේගුව ප්‍රකාශ කළා. ග්‍රෑම් 650ක බරෙන් යුත් රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් 142කට අධිකයි. ඒවා රාජසන්තක කෙරුණු අතර සැකකරුට රුපියල් 100ක දඩයක් නියම කර තිබෙනවා. අසුරුණවල බහා සංගවා තිබූ කෙරඩ ගංජා කිලෝග්‍රෑම් 39කට වැඩි ප්‍රමාණයක් තලේ මන්නාරම ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. උතුරු මැද නාවික විධානයේට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදු කළ හදිසි පාමුර සංචාරයකදී මෙම කෙරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ. බැදිරිගිරිය නිකහේන ගම්මානයට වනාලි රංචුවක් කඩාවැදීම හේතුවෙන් ප්‍රදේශයේ ජනජීවිත අඩාල වී තිබෙනවා. ගම්මානයේ කුඹුරු අක්කර 50ක් පමණ වනාලීන් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පොල්, කෙසෙල් ආදී වගාවන්ටද අලම්භහානි සිදු කර තිබෙනවා. වනාලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ. හැටන් පුලියාපත්ත නගරයේ ආසන්නයේ ත්‍රිරෝද රථයක් මාර්ගයේ නිවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා. එහි ගමන්ගත් පිරිස රථයේ නිවතට පැන දිවි ගලවාගෙන තිබෙනවා. අනතුරෙන් ත්‍රිරෝද රථයට අලාභහානි සිදු වුණා. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදු ඇති බවයි වාර්තා වන්නේ. දැන් පුවත් කිහිපයක් ලුහුණි. ලෝක දියවැඩියා දිනයේ නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහනක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්ුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සහ බෝ නොවන රෝග පිළිබඳ සංගමයයි එය සංවිධානය කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාත්‍යන්තර ව්‍යාපාර මෘදුකාංග සමාගමක් වන IFS ආයතනය මෙරට ආරම්භ කර වසර 21ක් සපිරෙනවා. එම ආයතනය මෙතෙක් පැමිණි ගමන් මගේ විශේෂ සංදිස්ථාන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. එම සමාගමේ කලාපීය සභාපති ස්ටීවන් කීස් මහතා ඇතුළු නිලධාරීන් මෙහිදී අදහස් පළ කළා. පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පරිසර වේදීන් සහ එහි නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් පළ කළා. පන්නිපිටිය දිස්ත්‍රික් 306C2 සිංහ සමාජය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනික සමන්ත්‍රණයක් පැවැත්වුවා. ඒ පන්නිපිටිය තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී. මෙම අවස්ථාවට සිංහ සමාජයේ සභාපති සිංහ රනිල් අබේසේකර, සිංහ නිමල් රණවක ඇතුළු සිංහ සමාජයේ සමාජික සමාජිකාවන් පිරිසක් සහභාගී වුණා. සමන්ත්‍රණය මෙහෙයවූයේ සිංහ අතුල රත්නායක මහතායි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉදිරිපත් කරන ආනන්දා ගීරංගා සංස්කෘතික ප්‍රසංගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණා. ඒ රංජිත් මදුමු බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති SM කීර්තිරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ගුරු දෙගුරුන් සහ ආදි සිසුන්ගේ මැදිහත්වීමෙනුයි එම ප්‍රසංගය සංවිධානය කර තිබුණේ. ප්‍රාථමික අංශයේ දරුවන් 1500 දෙනෙකු පමණ මෙම ප්‍රසංගයට සම්බන්ධ වුණා. සෑම වසර දෙකකටම වරක් ප්‍රසංගය පැවැත්වෙන බවයි ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ආචාර්ය RMC රන්දනී මහතා සඳහන් කළේ. මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වුණා. පළමු ලෝක යුද්ධයේ සියවන සැමරුම අද සැමරෙනවා. 1918 වසරේ නොවැම්බර් 11 වනදායි පළමු වන ලෝක යුද්ධය අවසන් වූයේ. ප්‍රංශයේ උතුරු දිග ප්‍රදේශයේ දුම්රිය මැදිරියක් තුලදී පළමු ලෝක යුද්ධය අවසන් කිරීමට අදාළ සාමගි විසුමට අත්සන් තැබුණා. මියගිය සෙබළුන් සීකර ඔවුන්ට ගෞරවයක් ලෙස රාජකීයන් මල් කලඹ තැන්පත් කිරීමද ලන්ඩන් පළමු ලෝක යුද්ධ සැමරුමේදී සිදු කළා. සියවන සැමරීමට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහරජන ඇතුළු රාජකීයන් ලන්ඩනයේ රාජකීය ඇල්බර්ට් ශාලාවට එක්ව සිටියා. මෙම සැමරුම් උත්සවයට යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ද එක්ව සිටියා. සැමරුමට සමගාමීව ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල ප්‍රදේශ රැසක සැමරුම් උත්සව පැවැත්වෙනවා. 1914 වසරේ ජූලි 24 වෙනිදා ආරම්භි පළමු ලෝක යුද්ධය යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග රටවල්, පැසිෆික් දූපත්, චීනය, උතුරු හා දකුණු ඇමරිකා ආදී රටවල් රැසක ව්‍යාප්ත වුණා. යුද්ධයෙන් යුද හමුදා සාමාජිකයන් 97 ලක්ෂයක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව කෝටියකට ආසන්නයි. සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. සවස දෙකට අපගේ පැයෙන් පැය පුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk